සියට ආදරේ. අයිබෝවන් කිල්සිහිනට ආදරෙන් YouTubeබ චනල් එකට ඔයා ලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අද මං මේ වීඩියෝෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ කුසේ වැඩෙන දරුවාගේ මොලය වර්ධනය කිරීමට අම්ම විදිහට තාත්තා විදිහට ඔගුලන්ට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන. ඒ සඳහා ඔබ මොල්පියවරයන් තැබිය යුත්තේ දරවා ඉපදුනාට පසෙනනන් නෙමේ දරුවගේ මොලේ වර්ධනය ආරම්භවෙන්නේ මවගේ කුසේයා පිලිසිඳගත්ත කාලේඉදලමයි. ඉති කුසතුලදීම දරුවෙකුගේ මොලේ වර්ධනය වන නිසා ඔබේ වැඩිදියුණු කිරීමට ඒ මුල් කාලේඉඳලම පටන්ගන්න ඕනේ. ඉති අදපි විඩිය එකෙන් බලමු මොනාදේ විදිහට අම්මට තාත්තට කරන්න පුළුවන් දේවල් කියලා. ලේ මගේ ගර්භාශය තුළ අධිරෝපණය වීම කියයන ඉම්පලන්ටේශන එකකි ලි හඳුන් වෙනවා කලලය ගර්භාෂයට ඇතුල්වීම සිදුවන විටම මේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. එතකොට ඇත්තටම සමහර විට කලලයට සති දෙකක් තුනක් වගේ තමත් කුඩාහවදිය ඉන්න පුළවා. එතකොට ඔබ දන්නත් නෑ ඇත්තටම ඔබ ගර්බනීද කියලා. එතැන ඉඳලා සති හායක කාලයක්ගේ කැන බබාට මාස දෙකක් තුනක් වගේ වෙනකං විශාලවර්ධනයක් ඉතාමත් සීංග්‍රන් සිදුුවෙනවා මොකදේ ඒකාලේ තුළ කලලයේ සයිල බෙදමින් බෙදෙමින් යයි වැඩදියුණුුවමින් වැඩිදියුණුවමින් බබයිතා ඉක්මන් වර්ධනයක් පෙන්ුම්රන්න නිසා. මෙ මේ කාලයේදි තමයි බා මොල්ල ඒ කොඳු ඇට පෙළ වගේ දේවලු නිර්මාණය වෙන්නේ. ඉතින් ඒහින්දයි මං විශෂම වීඩිය එකක් කළේ ෆෝලික් ැසි් ගැන ොද පලමු සති දොළහ වෙන්න කලින් ඉඳලම අපි ෆෝලික් ඇසිද් අනිවාරෙන්ම ලබාගැනීම හේතුව එක ගොඩක්ම බාගේ මොලේ වර්ධනයට ලොකු දායකත්වයක් සපේෙන නිසා. ඉතින් ඒගැන වැඩිවිස්තර බලන්න මගේ ඒ වඩිය එකත් බලන්න ඒ විඩියෝක ලික් එක මං ෝගලන්ට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉති මේ විදිහට හිමීට හිමීිට වර්ධනය වෙන, චූටි කලලයේ, අපේ බබාට, ඇස දැනීම අම්මගේ කටහඩ ඇසීම වගේ දේවලුත් මේ පලවෙනි සති දොල්හ තුළ වර්ධනය වීම සිදුවෙනවා. ඇතින් බාගේ මොලේ වර්ධනය කිරීමේ පළමු අඩිතාලම ලෙස මව විශාල කාර්ාරයක් ඉෂ් කරනවා. එතකොට දරුව සමඟ නිතර නිතර කතා කිරීම තමන්ගේ අදහස් දරුවත් එක්ක බෙදා ගැනීම දර්ුවටඇහෙන ගීත ගායනය ගීත වාදනය වගේ දේවල් කිරීම මගින් දරවාගේ මොලේ සංවයේදී බව ක්‍රමෙන් වැඩි කරලා එයාගේ මොලේ වර්ධනය ගර්භාෂය තුළදීම ක්‍රමවත් වන්න වේගවත්වෙන්. ග මව කන්න බොන සියලු දේම දරුවාට වැදෑම අ හරහා ලැබෙන්න වගේම මවගේ සිත්තුවිල්ලි අදහස් ඒ වගේ මවගේ නුවනත් බබාට ලැබෙනවා ඉතින් ඒ නිසා අම්ම කරන හැම ක්‍රියාකාරකමක්ම බබාගේ මොලේ වර්ධනය වෙන්න හොඩක් ලොකෝපකාරයක් වෙනවා. කට මේ මොලේර්ධනය කිරීමේ ක්‍රියාවලයේදී මවක් විදිහට ඔගලන්ට කරන්න පුළා හොඳම දේ තමයි හොඳ ආහාර රටාවක් ලබා ගැනීම ඒ වගේම නිතර වතුරපාලය කිරීම ඒවගේම වෛද්‍යවරයානියම කරන අවෂද මසි පරිදිී ලබාගැනීම ඒ වගේම අනවශ්‍ය අවෂද නොගෙන සිතීම එක නගලන් කලින් ගත්ත දේවාල්ඒකන සමහරයි ඇත්සක්හෙම්බිරිස්සාක් හදදුුහම පිරිටන එකක් වගේ දෙයක් බොනවා නමුත් ගර්බනී කාලේ තුළ දේවල් බොන්න එප ඩයමාරුවක් හැදනු අපි අසමෝද ගම්ටිකක් බොනවා එ න උනහෙරිසාක්හදොත්ොත්. ටික් බොන මේවාගේ දේවල් මේගේ අපි කලිනුත් කරලාතින ේවල් තමයි නමුත් ගර්බනී සමය තුළ මෙ මේ වගේ දේවල් වලින් ඔගල්ලු වැලකි සිටින් ඕන එක දරවා වෙනෙන් ඔගොල්ලු කරන ලොකුම දෙයක්. ඉතින් මේ පලවැනි දේ තමයි මේ වගේ නොකළයුතු දේවල් නොකරයිඉදල කළ යුතු දේවල් හොඳින් හොඳව ආහාර රටාව හොඳ ව්‍යයාම රටාවක් ගන්න වනක් ඒ එමනත්තා රෙස්ට් කරනවා නා රෙට් කිරීමවාගේ ඔගලන්ගේ ෛද්්‍යවරයා නියම කරන පරිදි මේ පලමු සති දොල්හ ගතකිරීම ඉතාමත් වැදගත්වෙනවා. මක දරුවවා නිත්තර මව සමඟ අලුත් අත්දැකීම් ලබා ගන්නවා. එතකට මවගන්න ආහාර පව එයට අළුත්දැකිීම කියැනෙකෙන් ලැබෙන පෝෂණය ඇත්තැම්විටයගේ රසනහර වැඩිදුුණුනාන්ට පස්සේ වයින් ලැබෙන රසයන් පව එයට අලුදධයක්ගේ කියැනෙ අපි කොච්චර කලින් කාල තිබුණ දෙයක් වුණා යකෙන් ලැබෙන ගුණා ගුණ බාට අලුත්ම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක පරතරට ගිහි අප ැලූත් අම්ම ගනිත ගැටලුවක් විසඳනුව වනම් ඒ ගනිත ගැටලුව විසඳන එකත් බාට අලුත්ම අධදැකීම. එතකොට ඒගේ ොල්ලයේ ඒව තැන්පත් වෙන්න පටන්ගන්නවා. එහින්ද තමයි අපි කියන්නේ දැම් බෙක් හම්වන්නාවම අම්ම මේක දන්නවන්නේී කියලා ඒක නොකරරින්න පයක් බාට අලුද දෙයක් නතින් ඒ නිසා ඇල් බැට්ට එක බලාගන්නක එහම නත අපි හෝඩි කියවන එක ඒවගේ පොඩි පොඩි ලාමාසින්ද ළමාගීත, චි නන්හදනක වගේම චිත්‍රපාට කරනක ඒ වගේම ලස්සන ගීත අහන එක ඒ වගේම චටි චූටි ලස්සන නඇලවිලි ගීත බාට හෙනම මුණන එක මේ වගේ දේවල් බබාට අලුත්ම අත්දැකීමක් එයාගේ ජීවිතේ මුලින් මේ දේවල්ලා බන්නයා මහරහ ඉතින් එඒනිසා මේ දේවල් ඔගොලු කලින් කරලා තියෙනවානී කියලා නොකරීණ නැතු බබා වෙනුවෙන් අනිවාරෙන්ම කරන්නේ එක බබාගේ මොලේ තැම්පත් වෙනවා එක බබාගේ මොලේ වර්ධනයට ගොඩක් උපකාර වෙනවා. ඒගේ සතුට ඉන්න මක් සතුට ඉන්න දරුවෙක් බිහි කරනවා. ඉතින් මේ ගර්බනී සමය පුරාවටම ඔගොලු සතුටින් සිටීම ඉතාමත් වැඩගත් මේ සතුට කියලා කියන්නේ ඔගුලන්ග තියන භෞතික දේවල් වල සතුට නෙමේ ඔගලාන්ඩ ලැබෙන මානසික සතුට ඔගලන්ගේ මානසික සුවය සැනසීම තමයි ඔගලන්ගේ බාටත් ඔගලන්ටන්න පුළුවන් ලොකුම සැනීම ලොකුම සතුට ඉතින් ඒ නිසා පුළුවන් තරම් හිත සතුටින් ඉන්න මේකාරයේදී හිත දුක්වෙන දේවල් බලන්න එපා අහන් එපා ඒවගේ මේ දේවල් කරන්න එපා ඒගේ . ත් අඇත් එක්කත් සතුටින් සමගියෙන් ඉන්න බලන්න මේ කාලේ ඒවාගේම අනිත් අයවත් ඒ ගැන දැනුවත් කරන්න කොද සමහරය මේ ප්‍රගනන්සි එකක් කියලා කියන්නේ ඉතාම සාමාන්‍ය දෙයක් වුණට ඒක දරුවට අලුත් අත්දැකීමක්න එතකොට ඒ නිසා අපි අම්ම ගන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනමකොද අම්ම හරහ තමයි දරුවට මේ අවට පරිසය වෙන හැමදීම දැනගන්න ලැබෙන්නේ. ඉතින් එතකොට අම්ම ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙලා අම්මගේ හිත සතුටෙන් තැබීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ ඒගේ දරවා බුද්ධිමත්වීමට දරවාගේ මොලේ හොඳින් වර්ධනයීම දරවා දුවෙක්ද පුතෙක්ද කියීන කාරණය කිසි සේත්ම අදාලවෙන්න නැහැ දරවා පුතෙක්ුනක්දුවෙක් වුනත් බුද්ධමත්වයායට මුලිීම ලැබෙන්නේ ජාන හරහා. එතකොට ජානහරහා ලැබෙනදට අම්මගෙන් ලැබෙනදේ තවත් එක්කතු වෙනවා එතකොට යාගේ ජානාවලින් ලැිලාතියෙන බුද්ධමත් බව මොලේ වර්ධනයමටම ඔගලන්ට තවත් ඔප්නංවන්න පුළුවන් මේ අම්ම කරන දේවල් මගේ. ඒ ගැ ලල් ම රකාලින් වගගේ ප්‍රහෙලිකාකපුරවනක සුද්දෝක ගැටලුවගේ දේවල් විසඳනයක ගනිත ගැටලු ඒවගේ අම්ම හරිතා අත්තා හරිකරනදි අම්යම් ප්‍රාකාරකම්වලට හොඳට ආසාපෙන් ඒදේවල් කරනයක ඒවගේ ඇත්තැමිට අම්මගේ රජකාර කටයුතුනත් බත් එක්කෝ ගරට කතා කරමින් ශයාාකරමින් කරන්න පුුවන් නවල් එකක් කියවත් බාලාලට තින චූටි කතන්දර පොතක් කියවත් බත් එක්ක ඒ හැමදේම ෂයා කරගෙන කතා කරනකොට. බටඒ ගොක්උපකාර වවා යගේ මොලේවර්ධනය කිරීම කාරි සඳහා. ඒවගේමි බාගේ මොලේවර්ධනය කිරීමේදී පියාගේ කාරිභාරයකි ලගතුත් පියග කටහන්ඩ ඇසීම ඒක ගොඩාක් උපකාරි වෙනවා බාගේ මොලේවර්ධනයට. මොකද බාත් එක්ක යහපත් දේවල් කතා කරන්න ඕනේ අම්මගේ බඩට තාත් අනිවාරයම දිනපතාම් වගේ කතාකරන්න පුලුවන්නා හොඳයි. අඩම ගන දුරකත නැමතුමකින් හරි තාත්යි කටහන්ට ඇහෙන්න්න සැලස්වනවනම් ඒ ගොඩක් හොඳයි මොකද බා සංවේදී වෙනවා තාත්තයි කටහන්නට. ගේම තවත් වැදගත්යක් තමයි බාගගේ මොල්ලේ වර්ධනයට අම්ම දිනපත්තාම ඇවිදීම කියෑනම්ම නිසිවයාම වල නිරතවීම බාගේත් ඇගේ ඇතුලෙ තියනම් රුදුරංසරණය ක්‍රියාත්මක වීමට තාම හොඳ උපකාරවෙන මක දම්මගේ රුදුර සසරන පද්ධතියත් හොඳින් ක්‍රියාත්ම වකොට හො ඔක්ෂන ්‍රමාණය බාට ලැබෙනකොට බාගත් ඇගේ ඇතුළ තිය සයිල වර්ධනයට එ ලොකු පකාරයක් වෙනවා. ඉතින් ඒනිසා ඕවම වශයෙන් දවස්ට විනාඩි විසක් පැබාගයක්වත් මුල් කාල තුළ උගලන් ඇවිදිීම. ගලට පලව මාසතුන්න තුල බෙද්‍රට් කරන්නේ වගේ වදපෙස් ලැබිල නැත්තාං ඔගලන් පුලුව සාමාන්‍ය විදයට මුගලන්ගේ වැඩටයුතු කරන්න දින පපතාම ඇවිදින්න වෛද්‍යඋපදෙස් ලැබුණු අය වෛ්‍යවරයාගේ උපදෙස් මත පමණක් ව්‍යයාම හෝ ඇවිදීම කරන්නඕන මොකද ඇතැම් අවස්ථාවලදී ව්‍යයාම ෝඇවිදීම සමහ අම්මලගේ තත්වයන්නක් එගොලන්ට එක බාට අහිත කරවෙන්න පුළුවන් ඉති ඒ නිසා මේ ව්‍යයාම කිරීම හෝ ඇවිදීමම කියන කාරණයේද. හැමතිස්සම ඔය පෞද්ගලික පරීක්ෂ කරන වියෝජතුමාට වෛද්‍යවරයායට ඔල මිස්ගේ උපදේස් අනුවේ දේවල් කිරීම ඉතාමත් වැදල. ඉති මේගේ දවල් ඔයාල කරාදි වගේ බන්ඩිය හැදන චටි පැටියගේ මොලේර්දනයට එක ගොඩාක් ලොක උපකාරයක් වෙනවා. ඉතින් මේ දේවල් ඔගුල අනිවාරම කරන්න ඒ වගේ විශේෂම් ව්‍යයාමහා අහර පානගේ නොගුලන්ගේ වෛද්‍යඋපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත් ඒ වගේ බබාට ඒ කලවල් වලදී වෛධවරුන් ලබාදන විටමින් වරග ඒ වගේම තවනෙකුත් බෙහෙත් වර්ග නිසි පරිදි නිසි මාත්‍රාවලින් නිසි වේලාවට ලබාගන්න ඒ මගගේරි. පා අමතක් කරන්නා ඒවට උගලන්ගේ දුරකත්තනේ හෝගලන්ගේ ඔර ෝසුවකොහෝ එලාම් එකක්තියාගෙන හරි මතක් කරලා අනිවාරය මේ දේවල් ලබාගන්න මොකද අපිට ලොකොම සතුට ලැබෙන්නේ අපේ දරුවන් දුක් නීරෝගීව මේ ලෝකයට බිහිවීම. ඉති ඒ සඳහා අම්ක් කෙනෙක් මුල්කාලෙන්දලම කැපවිය යුතුමයි ඉතින් මේ උත්තරරිතර කැපවීම කරන ගම ඔගල බාගේ මොලිය වර්ධයයක් ගැන සැලලිමත්වෙන නිසා මංම මේ කියපු කරුණෝගලන්ට වැදගත්වේ කියලමං හිතනවා ඔයාල මේ වීඩියෝකට කැමතින ලයිකරන්න ශයක. න්න ඒවගේ මගේ සනලන්ඩෙක සබස්ක්‍රයිප් කළ දිගට මාත්තතික්ක රැඳ ඉන්න, අපි නවතතා අලුත්වීඩියකින් හමුවයමු ඔයල සේලු දෙනාටම තෙරුවන් සරණයි.